මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාවතුලින්, විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදාානය සිදුකිරීම සඳහා. ගිනිමැල්ල ගහ සේන ටේලස් හි පදිංචි W ජිනීතා ඉන්ද්‍රානි මහත්මය සහ. ප්‍රේම ාස සේනාපති මහතා විසින් මෙම උතුම් වූ ධර්මදේශය සඳහා සැදහැති දායකත්වය දරාතිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිතවන්නා වූ මහාපු්‍ය ශක්තියෙන් දෙදහස් විසේකවර්ෂයේ දෙෙසැබර් මස දොළොස්වොනදින ජන්මදිනයේදෙන Wල ජිනතා ඉන්ද්‍රානි මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් මෙම උතුම් ධර්මදේශනය සිදු කරනු ලබනවා. එතුමයටත් ප්‍රේමදාස සේනාපති ස්වාමයාට තිලිනි සේනාපතිතියනිය, ස්සර මාලිංග පුතනුවන් සෙව් හැවරිදි මුණගුරාට සහ, මාසහයක් වය සැති මුණගුරායන සියලුම දෙනාට නිදුක් නිරෝගේයේ දිවියකට සහ මේ භවේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වී සසර දුක් නිමාකරගැනීමට මෙම කුසලේ හේතුපාරමිතාවක් ම වේවා. ආර්‍යවාසීව වැඩවසන පූජ්්‍ය බණ්ඩාරගම චන්ද්‍රරතන හිමියන්ට නිරෝගේ සුව සහ, මේ භවේදීම මාර්ග පල ලබා සසරකතරින් එතරවීමට මේපු නෙකුසලය ආශිර්වාදයක් වේවා. දෙෙසැබර් මස එකොලොස්සන දින විසි දෙවන ජන්මදිනය සැමරූ බිනුර කොට්ටහච්චි පුතනුවන්ට හික්කඩුව තොටගමේ W විනිතා හා ධයරත්න පවුලේ සැමට බණ්ඩාරගම උදුගොඩ WK. ශ්‍රියයා ලතා ඇතුළ කොට්ටහච්චි පවුලේ සැමට බණ්ඩාරගම උදුගොඩ දිනෙත් වලිමුනිස් සහ තිසුර වලිමුනිිපුතුන් දෙදෙනට කළුතර දොඩන් ගොඩ කජුලන්දවත්තේ පදිංచි W. චන්ද්‍රවීර සහ චන්ද්‍රකාන්ති ඇතුළු පවුලේ සමට බලපිටේ ගොරගගොඩ W වනිතා අරංගනී හා අනිල් සොයිසා ඇතුළු පවුලේ සමට ඌරගහ යුධ පිටියේ W සරත් කුමර සහ ස්ටෙලා තුශාරි ඇතුළු පවලේ සමට නිදුක් මිරෝගී චරජීවනය සහ. උතුම් ධර්මාව බෝධයෙප් පිනිස මෙම පුුණෙකුසලය හේතු උපනිශ්‍රයවේවා එසේම වසර පහළවකට පෙර පරලෝ සපත් W.ඇන්සන් ආදරණිය පයාානන්ට වසර හතරකට පෙර පලෝ සැපත් එම් කමලාවති ආදරණය මෑණියන්ට ප්‍රමදාස සේනාපති මහතාගේ දෙමාපියන් වන පරලෝ සැපත් අරණීල් සේනාපති හා එ ලසි හාමිමෑැනියන්ට සෑම්පීට සේනාපති අයාට සංසාර ගණු දෙනු ඇතිත් දෙපාර්ශවේම සියලු මඥාතීන්ට, කොරෝනාාරෝගෙන් අකාලේ මියගේ ලක්වැසි ලෝ වැසි සියලුම දෙනාට ලැබූ පර්ලව ජීවිත සුවපත් කරගැනීමට මෙම ධර්මදානයෙන් ජනිතවන්නූ පුන්න්නෙකුසලය අනුමෝදන් වෙත්වා. ගෞරවනය දේශකයාාණන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ලෝ වෙලාගත් රෝබිය දුරුවේවා. සැමගේ ජීවිත ආරක්‍ෂාවේවා. සුවපත්වේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා. ශිර්වාද කරනවා. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් දුල්ල භංචය මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුල්ලබෝ. දුලභාකන සම්පත්ති සද්ධම්මෝ පරමදුල්ල බෝතිී ධර්මාන ශාස්සනාවහි සදහැබර අනුගහක දායකත්වය දරන්නාව පින්නතුන් ප්‍රමුොmuka මෙම ඉඩකඩ අප වෙනුවෙන් සවන්දීම සඳහා වෙන් කරගත්තවු ලක්වාසී ලෝකවාසී සැදහැවතුනේ. අනුගහක බවතුන් මෙන්න මේ වගේ මාක්‍යයක් ඉදිරිපත් කරලා ති බෙනවා. බුද්ධෝත්පාදක කාලයක මිනිසත් බව ලැබ සදහම් හමුවීමේ වැදගත්කම ගැනත්. අවිද්‍යාසංකාර නිරෝධයේදී පෙරභවය හා මේ භවයා අතර ඇති සම්බන්ධතාව ගැනත් පැදිලි කරන්න දෙන්න. පෙරවාවේ අවිද්‍යංකාර නිරෝධර ගත හැකි නොවූ නොනිසාද මේ බවේ හමුවයේ මේ මාතෘකාව කියවන විට තමයි මටතාාර ගාථාව මතක් වුණේ වසරහතලියයක් කතලිත් පහප පනහකට ස්සර පාඩන් වන සහ මැතදී ධර්ම දේශනාවක් සඳහා යොදාගත්ත නැති. මක මේ අදාල දේපිලිබඳව ගාතාව සඳහන් වෙලාති වෙනවා. නැවතු මාට අල්පනාවෙන කරුණක් තමයි මේවායි මේ අපට දීලතියන සරල අරුතට වඩා ගැමුරින්තිය නොය කිය. ඒ අනුවතමා අපට මේ කතාව ගාතාවෙන් සිංහලට පරිවර්තනය කර ගත්තට ඊට එහාට මොකුත් කරන්න බැරිලා තියන්නේ එබැවින් අප අපි දකිනවාට එහා මේවා හොයන්න ඕන මේකනම් බුද්ුවත් පාදයකාල මිනිසත්්බව ලැබීම කියලා වචනේ බුද්ධුවත් පාදේ පළමව දෙවුණු ොමිත්ද්වත් වෙනවා නමුත් අරක පෙන්න්නන්න එහම මේ මනුස්සත් නිසත් බව දුරර්ල බයි කියනක්. බුද්ධෝත්පාදය දුර්ල බයි කියන එක. සනසම්පත්තිය දුර්ල බයි කියන එක. ඊටත් වඩා සදහම් දුර්ල බයි කියන එක. මෙ මේට මේ සමාජීන ඕන කෙනෙකු අර්ථයක්ත්තිය නවම්. නොවති අර්ථය ප්‍රායක යොදාගන්න බැහැ. ඇදරිංහට පෙනෙන්නයකි. දැන් අපිට සාමාන්‍යයෙන් ගොඩ වසන බිදයේ වසන සත්ත කොට්ටාස ගත්තොත් එ හෙම ඊට වඩා විශාල ප්‍රමාණයක් එහහිවා මිනිසු නීට අඩුයි කියලා කියන්න පුුවන්. නමුත ඒ මිනිසත් කියන එක තේරම මනුෂ්‍ය ශරීර කියන එකනේ. මනුෂ්‍ය ශරීර තිබුණට මේ සිදුවෙන දේවල් පිළිබඳව ගැමරින් බලන්න සාධහරණ අසාධහරණය පිළිගන්න. හරිවැදි පිළිාරගෙන වැරද දෙෙන් අතමි දෙට තරම් දියුණු මානසිකත්වයක් මේ ලෝකයේ කොපමනකටතු තිබෙන්. එනිසා මම දකිනවා මේ කායන භාසති මනුස්සන් කියලා කියන්නේ කයින් මේ මනිස්සූ ප මිනිසෙක් වූ පමණින් මිනිසක් කියලා කියන්න නෑ මන උත්සතීති මනුස්සා නං කියලා කියන්නේ උසස් මනසක් දැනටත් සලු සත්ත කොට්ටාසේට වඩා උසස් මනසක් අපට තිබෙනවා නමුත් එක පාවිච්චි කරගන්න බැරිවුණ හ මිනිසා තියසන් ව විදෝකයන්තය නවා එනිසා මම දකි නවා මේ මිනිසත් බව කියන එකේදී ලබාගන්නා උද්දියුණුව මිනිසත් බව ඉක්ම අයන මිනිසත් බව නැපි කරගන්න පැත්තට යොදාගන්නට මිනිසා සමත් වගේ මට පේනවා දැන් බුදුරජාණන් වහන්සේ උද්ධත්වයට පත්ති ලෝකේ දෙස බැලීමේදී මිනිසුන් නැකි වෙනහැ බණතේරණ අඩුවයි අල්ප රජස් කෙලෙස් අඩු අය අඩුයි කියලයි වදාලය බහු රජස් නැත්න කෙලෙස් බහුල වෙන විට නැත්නන් තවදුරටත් කියනවා සාමාන්‍යෙන් මිනිසා රාගාදික කියනවතනයක් දේසාධක කියනවචනයක් මෝහාදික කියන වචන අධික කියනයට මේ පැත්තට අවධානය යොමු කරට තියෙන ස්වභාවය නෑ කියන්න එහැ නමුත් අර පැත්තට ඇදගෙන යන ගතය වැඩි. එතකොට මිනිසුන් අතර අපි පදිලාහිටටියට අපේ අතීතය දෙවියන් අතරද මිනිසුන් අතරද අපාද තිට සසුන් අතරද කියක පිළබඳව අපිට කියන්න. ඒවයින් ගෙන වෙනස්කම් මෙතන බලපානෝ සාමානයෙන් මම මේක දැකල කියන දෙයක් නෙමේ කෙනෙක් කියනවා හලහි කියන දෙයක් සාමාන්‍යෙන් අප වැඩිහිටි සාමීන් වහන්ස ලව කියල ඉන්නේ දෙවියන් අතර ඉඳලා නම් වැඩිපුර මල්වලට කැමැති කියලා කියනවානේ මල්ල ලස්සනට අනෙවගේ ගතිලක්ෂණ කියන එක ල්ගේමුත් ගති නෑර කොසඹරුකකිවවාගේ එ ගති ගතිකයන්නේ තිරිසන් ගති මිනිස් ගති දේව ගති ගති කියයන්න ඒ තැන්වල උත් ස්ථාන කෙනෙක් ඒ බලපෑම් තියන්න පුළුවන් ඔය දත්තිස දෙකක් මෙැත තිබෙන දව රස්ථතිත්ථකෙන් පරිසං වෙනවාගේ මිනි සූනු පමණින් හැමඳදනාටම මේ පාර පාදාගන්න බැරිවෙනවා ඔවුන්ට හරිවැරදි හොඳ නාක පිොඳද නිශ්චක් කරන්න පුුවන් පවතින දයටට හා දකින්න පුළුවන් මම දකින්නේ ශරීරයට වඩා උසස්සූ මනුසකෙන් යුක්තවීම කියන කාරණාව. උදුරල බයි කියලා කියන්නේ. එය තවත් සූත්‍ර දේශනාවල මිනිසාම ම ප්‍රේත මනුස්ස නිරි නවනුස්තෙරිසන් මනුස්ස මනුස්ස කියලා එමත් බෙදපු තැන්තිීෙනවනේ මනුස්්‍යයාත් තුළම අර ගති ලක්ෂ නෝගන්නේ. එනිසා මේ ඉපදුනාට සදහම් හමුවෙන්ට වාසනාව සහිත ඒ පැත්ත පිළිබෙඳ යොමු කළ සිතක් ඇති රාගාධී දේශදී ක්‍රේසධර්මයන්ගේ විපුලත්ව වනුවට ප්‍රහීණත්වය ප්‍රිය කරන ස්වභභාවයක් වන්න ඇති ඔයි මට පෙන්න්න මංහිතන්න දුහු රුදුල මනුස්සත්වය කියලා කියන්නේ බුද්ධොත් පද කිය නැත හෙම දෙක් වසේෙන් ම දකින්නේ හද අඒ අප අර්ථගන ති බුදහාමුදුරූ පන් කාලය කියලා. නැත් මේ සද සතුනැත්න සදහම් වනසී යනතුරු කාලය කියලා. සින් බුදුන් වහන්සේගේ උපත්ති නැත්තම් බුදුන් වහන්සගේ පහලවීම මිනිස්සමාජය තුළ බුද්ධිය උපරිමයයයි මොහකුරායාමයි. මිනිස්සුන් අතරත් මේ මේ බුද්ධි උස්සභාවේ ඉහලට සහ පහලට යාම කියන්න කාරණාව තිබෙනවා. මම අහලා තියෙනවා ඔය මේ පිරිහ පරිානණයේදී මිනිසුන්ගේ උස මීට වඩ අඩු වෙලා ගිහින් තුත්්‍ර ගහයටට ගොද ඉන්න පිළගහට නඩුවහන්න එක කතාවක් එහෙම විහිළුවට වගේ. එතකොට ඒ ුදුන් වහන්සේ නම්වාදාාරන්නේ මනිසා රාගාධික දේසාදික මහාග වෙනට අයුසාඩ වෙලා පිරිහෙනවා කියන එකක් එතකොට එබඳු දියුණු තාක්ෂණයයක් එක් කළ ඒවා සුක විහරණය හොයන පුද්ගලයාට මේ ලෝකෝත්තර සුක විහරණය නොවාද ගත්ත එකක්නවා එතකොට එනකට ඔවුන්ට බුද්ධිය උත්පාද කරගන්ට පහසුකම් හමු වෙන්න එනිසයි මම දකින්න ඔය දීර්ගායසත් නති අල්පායසකත් නැති මේ අනියත බවන අස්තර බව කයිතුලින් හෝ බාහිරයෙන් දකින්න පුුවන් දීර්ගායස වඋන අස්තිර බවක් පෙනෙන් නෑ හදා කාලිකව ඉන්නවාගේ පේ. අවරුදු දහයක් පහලවක්තුවල සතක් වගේ මියන්න ගත්තහම හැදිල වැඩි ක්කම ඉවරගන එට ඒක කාලයක් කර ගණඩනය යමක් කර ගණඩ් සුනකෙක් එෙම ගත්තහම මාසහයන් තරුණ බහට පත්වෙලා අවරුදු පහළවකින් පරලෝ යනවා. අපි අවුරුදු පහලවක් දක්වා දරුවෙක්නේ. එම් පහලව විස්සෙන් පස්සේ හැට පහඇත් ඇව දක්වා අපට කාලයක් තියෙනවා හැදෙන්ට හෝ වැඩසෙන්ද. නි මහිතන්නේ වය බුදුන්ට විතරක් සීමා කරනවට වඩා මිනිස්සුන්ට මේ යතහාභූත ඥානදර්ශනයට පත්වෙන්නට ඉඩකඩ ලැබෙන ඉඩකඩ බුද්ධෝත් පාදය එක දුර්ලභ දෙයක් වසෙන් සලකන්ටෝන හීනායස හාහ දීර්ගා අතර මේ දෙකට මැදදිි කොටසක් වසේ එබඳ තත්ව තවරණයත් නවා මේ ආකාර දෙකින් අප දරුණු දෙශ නාවරද පැහැදි කර ලති වෙනවා අකරනම් වූ සූත්‍රය තුළ පහැදිි කර වදාරන්නේ ලෝකයේ බුදුරුන්ගෙන් ධර්මෙන් වැඩගන්න බැරි දෘෂ්ටවෂණ අටකට සත්වය අයිති වෙනවායි කියලා ඒ අටට දුෘෂ්ට කියලා ඇදහම ඒ අට මිදී ලබන මිනිසත් බව සම්පත්තිය කියන එක වසෙන් අක්කන සූත්‍රය තුර සඳහන්නනවා. මෙම ඇතදි මම වෙනත් කන සූත්‍රයක් පැහැදිරි කලාබට මතක නම් මිනිසා පිනට පෙළබෙනවා පවට පෙළබෙනෝ ඒ දෙකෙන් සුගති ගාමි දුගති ගාමී වෙනවා.ඒට ඒ දෙකෙන්මයි නිදහස් වඩවන. ඒ දෙකට පෙළමී යන එක සන සම්පත්තියක් වසෙන් පෙන් නන්නේ බවගාමී ඒ අතර මේක මේ දෙකේ බේ දෙකේ පවතින්නාව අධ්‍යාව දුරදුරගන්නට ඔබට ඉඩ කර ලැබච්චක ලාභයක් කියලා ප්‍රති හොඳ හුයාාල ලාබයක් කියලා නිම කියලාඒ දෙකට හස වී බවගාමයනවාටඩා ඒ දෙක තුළින්ම ඒකතුළ මම දක් කියන ගැමුරු කරුණක් තිබෙනවා ද ඒ පාපේයට නැබුරුණනාව පාපකගත පුද්ගලයාට ඉන්න දහස්සන ඉඩක කඩක්න පාකර දන්න වදවන්ටඒ නිව කල හිෙතවා නිදහස්සටඉට කඩක් නැහැ අපට මිනිසාට සැපදුකර ගත්තේරෙනවා අරට සපි තරයි තේරෙන අනිත්තට දුවිතරයි තේරෙන්නේ ගැලවෙන මගක් නැහැ ඒ මොහොතට එන දෙයින් ගැලවෙන්නට ඒ මොහ ඒොහොත මිදෙන්ට තියෙන ඉඩකඩ මිනිසා සතු දෙයක් කන සම්පත්තිය එමයි අපට අර්ථයන් ටිකක් ගැඹරින් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්න පැහැදිලික යුතුවන්නේ. නවත් ඔය කොයිදේ ගත්තත් මෙවා එකතුේ නක හේතු පල එතකොට පරම කියනවතනයක් පාවිච්චි කරලා සදහම් හමුවීම පරමුදුරල බයි කියලා සිීන. සදහම් බුදුන් වහන්සේගේ කාලි මතු වෙලා තිබුණා සිවස් සතක්කටත් දහයක් අනතුරු තිබෙන්ඩ ඇති කියලා අනුමාන කරන්න පුළුවන් අර්බුද මධ්දී අනතුරු අපට ඉතිහා ංකා ඉතිහාසය තුළ ධර්මය සුරක්ෂිත කරනවායි කියලා පොත්පත් බහුල කළට කටපාඩමින් ගෙනවාට ශික්ෂාපත සංවරයක් තුළ අදිශීල සංකයාාතුප සම්පදාවක සිටියාට ඉතිහාසය සටහන් කරන්න නෑ නිකලෙස් උතුමන් හිටි බවට. නිකෙලෙස් උතුබන් නතිවෙන්ට හේතුව සදහම් යටපත්වීම කිය මම උපකල්පනය කරන්නේ. අන්දත් තතාගතත්ප දස ධම්මවින අස්ස තතාාගතයන් වහන්සේ මනාවාවද කලා වූ ධර්මවිනය විවෘත වුණුත් තමයි වැඩක්වන්න වැසනොත් බලන්නේ නැහැ. එනිසා අපට සම්බුදු සසුනක් ු ික්ෂණ පසක ාවයක් පැවතුනාට ඒ බවගාමිත්වය තුළ බවගාමී කුසලය තුළ තිබුණ එකක් කැරුණුහම ඉහාත්මසෙන් සදහම් සරණ කරගත්ත පිරිසක් හිටියයි කියලා මට කල්පනාවන්නේ නැහැ. එනත්තම් මා ළමකාලේ ඇතුරකර භක්ෂ භික්‍ෂණි උපසක පසිකා නැත්තම් මවපියන්ගේ චින්තනය තුළත් මම එක දකින්නහ. අදට අපි අතර ජවතුරන අතර නැති අපත්ති වදාලා වූ ගෞරුවෙන් ඇතුරු කලාව අය ම වැඩවස්සය කරන උතුමන් එම නැත්නම් අපට මේ දේවල් පිළිබඳ මූලික හැඳු නමම් කලාව් මුතුන් මිත්තන්. ඔවුන්ගේ සංකල්පය ජීවිතය තුර තිබින වූ සුන්දරතම නිවීමක් පිළිබඳනවේ. ඔවුන් පුද්ගලයෙක් වසයෙන් අරග නොහුට පසු අනාගතයේ පුරුදු කරැම් පස්සේ ලැබෙන්නවූ වෙන නිවන ගැන පකල්පනය කරපුවායි මරණෙන් එඒහා පැත්තව අනාගට බදුන් වහන්තේ ඒයගේ සංකල්පයන්ට අනුව. මේ සංකල්ප සමාජගත වනිය ඇැයි. සදහම් සරණින් නිදහස් වනාය නැති බැවින් උපකල්ප නේකටාව කාටවත්තය කරන්න බෑ කියලා. බැරිවෙන්ඩ හේතුව බුදුසසනේ මාර්ග පල කාලෙත්ත යවරයි කිය. ති අ නස හට ිල්ලෙ අනිනවාගේ කට සාක්කයකුත් එකකතු වා මලිද තමයි ල්තන් හතන් වහන්ද ඉන් පත්සේ මඟ පලලාබන් නෑ කියලා. මේ ශරටයතින ප්‍රවාද මංමය කියන්නේ. නමුත් මෙහෙමනේ පරමදුරල බව සදහම් කියන්නේෙේ අරුත් වික්්ඩහ යට වුනත් සාකන කල්තරයි ම අද හිතන්නේ. එහම උනේ නැත්තේ නෑබුණා අතමයි. උප සපන් බවෙන් තුරන්න ව ත බසාාසනය පිරිහුනානම් හි සමාජය කොතරම් පහල මටමක ඉන්න ඇද. කනකට ජීවත්නක ඇරුහම ඉටහාට අධ්‍යාත්මකයක් ගැන හිතන්ට උසස්මනසක සභාවේ පනුසත් සිදි හැකිියාවක් තිවෙන්න නැවේ ඇති. ඇරත් ඉතිහාස තුල පිදාකිනවා ගමින් ගමට රටන්රට පිටහල් වෙන්ට විච් රජීෙන් රාජය රජ්‍යනතරත් ලංකාවතුලත් රාජ්‍යන්ත අරබුද තිබුණ ඇතැම්මට අස්සන්න සහ. ජීවිත අස්සන්න ගිනි තැබු ජීවිත උඩ විසි කරල අඩුවල් ලපු යුගයන් එක්ද සත්්‍යයාටතිය ගැනංවල හෙම තිබුණ බව එකොට කොතරම් අවාසනාවන්ත යුගයක් පහු කරන්න ලැද වර්තමානය ඔබට එහෙම පසුගේ කාලවක්වල තියක්ක් විතර ධර්මාක් භිීෂණයක් තිබනක් දැන් එබඳ තත්ත්වයක් නැහැ හැමදාම එහෙම තියෙ කියන්නත්ද සන්දයක් ගම්බද විහාරන ගහෙන් ගෙඩියෙන් සේ කියකට සාර්ථකනයකීම නමුත් එකින් පෙන්වන සිතූ පැතු මොතකරන නොසිත ආකාරයෙන් එම කොරුණනා කෙලාවසන්ග තයක්ක ලදිින් රට ර්ිකය පහතරවෙටල බ මාමරු වෙඩලයින්න හිතුවාකාරකිනවී බලාපොත්තු ව ඇතට වඩා සවභාගිමත්ත නාගතයක් නමුත්ඒකට යන්න පාර අඩ පනවුණනේ රපිළි බඳ බුද්දුන්ගේ වචනය ඇති වෙනවානේ හචින්තිි තම්පි බෞද්ති වෙන්නේ නොසිතූ දෙයක් අප විස් ඉදිරියටටත් ඒක හෙමයි මේට අටනයක තොරනයක දෙස් දෙවල් තියන එක කවලාධනාක නක නෙවී එවා හමදාමත් ලක තිබුණ එවැන් කවදාවත් ොහම්වෙේ නිනෑ. අන්නේ නිසා සදහම් හමුවීම කියන එක මොකක්ද සදහම් කියලා කියන්නේ හොයා ගන්න වෙනවා. තවත් ප්‍රශ්නයක් මේක තිබෙන අනමුත් මේ විද්‍යා සංකාර නිරෝධී පෙරභවය හා මේ බවය ඇති සම්බන්ධතාවය දැගසින් පෙරභාවයක් අපට දැන්න ෑනේ ගැන හොලවැඩක් නෑ බවත් ජීවිත දෙක් අතරගන්න ඇතුව මේක මේ ස්කඳ පංචකයන් දෙකක් අතර අරමුණ දෙකක් අතරගන්න පොරදුුවන්න ජීවිතයේ සමුගන්න වෙලාට ඔබට මේ වකුසක්ලබන මවකුසක ඉඳද හ මව ජීවිතයක් ලඳලා දෙවියන් අතරඉඳ ලහෝ තවත් එනක ඉදලා එතකොට ඒ දුර නොවවී අවිද්‍යාව නිසා එක අපුණ්‍යයාවිි සංකාරය තුළ වඩ පුළුවනි අපාගත සත්තයක් තිරි සංසත්යෙක්නම් පුුණ්‍යයාබි සංකාරය තුළ වෙන්ඩ පුළුවවෙනි දෙවියන් අරහෝ මිනිසුන් අතරනම් ආනි ජාවි සංකාරයෙන් වන්න පුළුවනි බවල්ලවෙදල මෙහි ාවනම් ඒ ඔක්කමත් අවිද්‍ය සංකාරයනි ඒ ඒ ජීවිතවලද අපට මිනිසත්කම තිබුනට උද්‍යකුත් තියෙන්න්න ඇති නමුත් ඔය පරමදුරලබූ සදහම් හමු නූනොත් බැනි අවිද්‍යාදුරු කරගන්න ඔය මනුස්සත්කමති වනත් බුද්ධොත් පාදය තිබුනත් සැන සම්පත්තිය තිබුනත් ඒ ඔක්කම එකතු කරගන සදහම් සරණක් නෙමකට තියන්නේ එන ඒ ගැන ඉටහා හොයන්න්නදවන්නෑ සදහම් සරණ නො ලැබුණ නිසායි ඔ දියු කර හිට න ට පසසිට දවසක්කයනකට ම කාල පහුවෙනකොට දුණු පැත්ටත් ොට එන්න පුරුද්ද උදක්වේවී හැමෝ මෙන්න හැමොත් යම් පුද්ගලින් දියුණු කරන්තිව න ොන්ට ඒකනිකං ඉවෙන් වගේ යම්යම් පැති කරෙහි අවධහන යමු කරලා ගවේශනය කරන්න හිඩිකඩ ලැබෙනවා මෙ විදිහට අවිද්‍යායන්න ු හ පැත්තට බලන්න නැතු දැනුත් දැන් සිදුව දැන් ඔබලග සිදුවෙන් අවිද්‍යා සංකාරයයක් තිබෙනවා ම මේක කියල දෙන්න අරාතීතය ගතුණ දෙයක් එකටකින් හදන්න බෑත් අනාගතය ආපිසිදයක් එකකටයන්න ඕන නෑ මේ මොතේ සිදුවෙන අවි්‍යා සංකාරය වෙනට විද්‍යාමක්තයට පත්තෙන්ට මගක් බුදුන් වහන්සේ වදාලායි කියලා ඔබට තේරෙනවා ර්තමායේ ජවත්වීම කියන කතාව තේරුම් වර්තමාන ජවිතය තුළ ීවත්වීම වෙනුවට වර්තමාන මොහොත තුළ විමුක්තියට පත්්‍යනාආකාරයේ ජීවිතයක් සදධර්මය සරණින් සිදුවෙන්න්න ලබට තෙරුම් ගන්න පුළලුවනි. අන්න එතකොට බුද්ධෝත්පාදයක මිනිසත් බලව සදහම් හමුවීමේ වැදගත්කම සක්‍රී කරන්න පුළුවන් වෙනවා. සදහම් හම වීමය අනු බුදු සමය ඉපදීමට පාසල් ගොස් බුද්ධාරමීගන ගැනීමද දානශීල්ල භාවනාකිරීමද ක්‍රමට රටේ පවතිනෝ. මේවයින් පරිබාහිරවර දෙයෙකුත් නොවෙයි සම්පූර්ණිම මෙවත් නොයි. එවා දැහැමි පැත්තට බරයි බවගාමිත්ෙ බව සුගති ාමිත් පැත්තට බරයි. දානශීල්ල භාවනා උගන්නන්නේ මොනව කියලද ඔබ හිතනො ඇති නිවන් මග කියලා ්‍රිපිටක ගත සූත්‍රවල පෙන් නන්නේ දානංච සමචරයංච මෙත්තචිත්තන්ත භාවයේ තියේ දම්ම මේ භාවිත්වත් අයෝසක සමුද්දේ අභ්‍යාපජ්ජංසු කල් ලෝකම්පන්්ිත උපද්ද සිල භානාවලින් දුක් නැති ලෝකොල උපතිනවා කියල තියන්නේ එමනත්තන් සුමනාවට පැදිලි කරපු කාරණය පෙන්නන්නේ නැපුුණ්්‍ය කිරවත්ව සූතරය පෙන්නන්නේ එක පුුණ්්‍ය ක්‍රියාතුනක් ධානය සීලයේ භාවනා කන්නේ පුුණ්‍යයක් ක්‍රියා තුනක් අපුදගලට ගැල්පිෙන පරිදි දේශනාකරගෙන දානය සීලිය අඩුවෙන් මධ්‍යමෙන් උපරෙන් කරපු හම දුර්භාග සම්පන්න මිනිසුන් සවවාග්‍ය සම්පන්න මිනිසුන් දෙවියන් අඳකට ධානය සහ සීලිය දෙවන් අතට ස මිනිසුන් අතර උත්පත්තියට අත්තිවාර්මක්ක වෙනවා බුදුන් හෙළි කළ විදර්සනා වැඩීම වෙනුවට මේ කියන භාවනා කියන කාරණාව කෙලෙස් යටපත් කරගෙන එක පුණයක් ක්‍රියාවක් කියන්නේ එකයි බලෝ පෙත්තර යන්න උදක් වෙනවා පාපයෙන් කාම දුගතිය උපත දාන සීලයේ මධ්‍යමෙන් අවමෙන් සහපරමෙන් සහ මධමෙන් මිනිසුන් අතර හ දෙවන් අතරූපත භාවනාවෙන් බ්‍රමලෝපපුත එකට දානසීල භාවනාතු බවගාමී නැද් භාවනා කියන වචනේ එතෙන්ට ගන්න එපා භාවනා කියන්නේ ඕන දෙයක් වඩනවට එ කිෙස යටපත් කොට සමාධි වැඩීම තමයි අර බුදු සමයට පරාත්වතිිච්චි බාවනා ලෞගේ එක සමාධි වැඩීම ඒක තමයි පුං්්‍ය කිරවත්තු භාවනා කියලා කියන්නේ ඔබ සමහට කල්පන කරන්න වාඩිවල ඇද්ක පියන්ගෙන් එක උසුම වාරදිය බලගන්න එක මනැත් නම් අර්ධපර්ියන්කෙන් පද්පරයන්කෙන් වාඩි වෙලා ඉන්න එක භාවනාව කියලා. මේ පදයට පාලි අර්ථය ඕනෑම දෙයක් වැඩදි වුණු රීම . එනිසා මම මේ බුදුන් වහන් සැහෙලි කලාව වැඩීම වසයෙන් දකින්නේ විදර්ශනාවනාව සමතකෙන් වතන අපාවිච්චි කර තිබෙනවා නමුත් ඒකෙන් පෙන්නන්නේ අ ආලාර කාලාමල උද්ධකාමල වැඩුව එකක් වෙන්න බැහැ. සමත පස්සන වඩ ඕනක අර්ථයක් තිබෙන. සමතෙන් ලද උපකාරඇත්තේ වේ විදර්ශනායල්ල උපකාර ඇත්ත වේ කියලත් කිය නොව සමහරතයන් ව. නව දාානසීල්ල භාවනා කියන එකේ භාවනා ඒ සූත්‍රය විස්තර කරන්න නැහැ එතන විස්තර කරන්නේ බබල උප දෙන්නේ කවු්ද කියලා. දෙවන් අතර මිනිසුන් අතරූපත ය තරයි විස්තර කරන්නේ ඒ සවඳදුන් ක ෙනටේ ඕනැව ඇ හුද නලාභියක් වන නැතුව ඇද. නත් අපට තේරෙනවා භාවනාවේ පුුණයක් විය වෙනුත් උපදන්නවාව ලවකික දයාන එවත් ආපහු උත්තත්ති කර්ම. දැ අපායන්දවෙන්න දිවීලෝකන්ඩුවවෙ බ්‍රහමෝකයන් කුමක් නිසාද. මම කිනව සදහම් හමුණුවූ නිසා කියලා. පරලො යාම පවතුළ පිණ තුළ ධ්‍යානය තුළ අවිද්‍යාවක් සැඟවී ඇති බැවින් එ මේ අවිද්‍යාව ගැත් අහනුවන්නේ පව පින යන යනුපතක්්‍යන සමාජයට අද්‍යාපත්්‍ය සංකාරවල එක්ට්‍රඩාය එකක් උසස් නමුත් බෞගාමී මාර්ගය පමණයි එම එත්තුගන්න්න්න සිද්ධ වෙලාති වෙනවා මන්දයත් සමාජය සවසක් දෙකක්වනක් තිස්සේ පවපින් දෙ කබ්බෙදාගෙන පවධර්මය පින අධර්මය කියලා හිතන්ගඉන්න නිසා. එතනිින් එහාට දකිනි නෑව්. ්‍රිගේ කරම දෙකක්ති වන තරි පාපකරමේ පුුණ්ි කරමය නං පාපකරමය සුදුකට පත් කරන පුුණ්්‍ය කරමය නිවන් හම්බ වා කියලාපට නිගම නගට එන්න පුළුවන් න ත්‍රිපිටගේ පරිහරණ කිරීම ද කර්මතිය නයවය දෙක විතරක්ට මේ හතරක් කියලා තියනවා ඒ හතරේ සදධර්මය හම හම කරන් ෝවන කරමේ වෙනම තියෙන සදධර්ම ැව කරන කර්ම ිට වෙනම නාටික්ත්තිී ලතියෙනවා. කන්න කර්මය සුක කර්මය කන්න සුක කර්මය කළුකර්මය සුදුකර්මය කලු සුදුකර්මය කීවත් හරි නැත්නම් පාපකර්මය පුුණ්්‍ය කර්මය පාප පුුණන්න කලවම් කර්මය. අර සුක කියනවට නතේම යහපත් කිය නාර්තයෙන් ගත්ත සුකරර්මය පුුණ්්‍ය කර්මය සුකර්මයත් ද අපාගතීමම ලක්කන බැවින් ධ්‍යානරමයයක් සුගති ගාමිතවය තවටිකක් හිහට න්ුුව සුක කරමයක් සුකකර්මය දිගුවක් කියලමම කියන්නේ නමුත් මේ තුනතුළම මම දකින්නේ පරම දුර්ලබවූ සද්ධර්මය නෑඒ ම නොවී තේරුම් ගන්ඩව වන සවන්ඳය නොව බ බහිරවසෙන් මල් පහන් පූජා කරන බුදුන් වදිනාට පිරිකර පූජා කරන වන්දනා ගමන්නව චෛත්‍යේද කරන බොෝ පින්කම් කරන අයනම් එ පිඳ ආඩම්බරයෙන් ඇති අපි ොකොකු පින්ක්න් කරන කරලා ඕ විංකංලට විපාකතිය නවා නමුත් සදහම් හමුවීම කියන්නේ එක නෙවෙයි අන්න එකයි පරම දුර්ල බෝ කියලා කියන්නේ. අපිට මේ මාර්ගය නැමති කඩතිරය සදම් අහු ඇහුරවා වෙන්න බැරි නෑ. පුන්න මාර්ගය හොඳ තිරයක් නමුත් ඒක සදහම් මගේ අහුරන කඩතිරයක් බවට පත් වෙන්න පුළුවන් කෙනෙකුට. මට මේ රටේ ඉන්නකට හමුවේනවා සදැහවත් බාහිර වශයෙන් බෞද්ධය ඕන යමයම් සංවිධන හදා ගැන සැලට දවරන එකක ලමා වාසට උදව් කරන එක විහාරස්ථනට උදව් කරන එක බුදු පිළි සදාධනක විහාරහදාදනයක කාටද කියන්න පුළුවන් වැරදි කියලා සොසයිටස් නැත්තම් සංගවිධාන වසයෙන් විශාලමු ධනය වැද කැරමින් ම් මෙමයා ඉදි ඒක වැරදි නෑනේ නමුත් එක සදහම් හමුුවමනෙමේ ඒ නිසාම සදහම් වලට යන්ට උුන්ටඩනේ කරන වැඩේ හරි උසස්ම දෙයක් කියලා හිතන්ඉන්නවා දැන් මේ මොකද කරන්න ඔවුන්ට තේරුණේ නැතුවනට මවු නොක්කම මේ කරන්න කර්ම රැස් කරන එක ඔවුන් කර්මමාරගේ හොදේ එක ඉන්නවා රානිත් කර්මය ඒක විල්මද ඔුන්ට ඉවක් බවක්වත් පැටහීමක්වත් අහලවත් නෑ සමහරට ඔුන් සවන් දෙන්නෙත්න ඒවිදියට අර තමන් කරන වැඩේ උසස්කට සැකීම තුළ ඉන්හාට දෙයක් නෑ කියලා එයි ආවරණය වෙලා. කෙනකට දානය ආවරවා තුන්තෙකට සලෙන් ආවරන වෙලා තියන් ලන්සෙනෙකට භාවනාවනොත් ආාවරණ ලාවෙන් පුළුවන් සදහම්මඟ එකන මේක කඩදිරයක් එෙනවා කියලා කියන්නේ. ඒවාට මවාවෙලා ඉන්නවා ඉනිසා බලන්න හිතෙන්න්නේ තමන් හරි කියන සංකල්පය ඉන්න. අහම්බෙන්න්නත් ඔබට අහුනොත් බදුන් වහන්සේ තවත් කර්මතුනක් කර්ම වසයෙන් පෙන්නලා කර්ම මාර්ගය වශයෙන් පෙන්නලා තවත් එක කර්මයක් එහා පැත්ති දේශනා කරලා තිබෙන බව අතරවෙනි කර්මය කියලා අත්තිබික්වේ කම්මං අකන්නන් අසුකං අකන්න අසුක් විපාකං කම්මක්යා සංමත්තතිය කියලා කළු නැති නැති කුවිපාක ුද විපකත් නැති කියෙ. නැති සැපත් නැති දුක්විපකත් නැත සැපකත් නැති ලෞකික මට්ටමේ ලෝකෝවත්තර විපාක දෙන තවකර්මයක් කර්මක් ෂේ කිරීමේ කර්මය පොතපතිය සඳහන් සඳහන් වෙලාතිබනට සමාජය භාවිතාවට ආවි නැති බොහට අපි වන්නන්ගෙන් හන්්ඩ ලැබෙන තුරු කාටවත් අහන්ඩත් ලැබන නැති මතනියම අපකිවන්න මේේ තවත් අ එහෙම කියන්න නැතිත් ඒ වර්තමාන යුගයට මතු නොවන වදයක් වසෙන් මේ තවත් සමහරුන්ට තාමත්යක විමතියට කරුණක් බඋද සමය තුල කරමක්ෂය කිරීමේ කමයක ලත්ති නො අපි දැනක හිටිනැන කියලා. ඔවි මම කිව්වාර යහපත් ක්‍රියාකාරකම්මුලේ දෙන්න අව්වයට උුන් කර්ම රැස් කරන කර්මය කර්ම මාර්ගේ හොන්දේක තෝරගෙන ඒ පරමසත්ය කියලා හිතගින් නිසා ඉටහට හොයන්න හිතෙන්නේ නෑ ආවරණය අත්නෙවෙීද ඇයි කම් ආවරණ කලේසාාවරණ පේෙන්න්නේ ආවරණ වගේ පවුලයි තරක් නෙමේ එවැන් ආවරණය වෙනවා ැන ඕකතමයි මම කියන්න මේ මනුස්සත් මිනිසත් බව උසස් වූ මනස කෙ තේරු ම හිතන ස්වාදීන විර්සනය කරන්න පුළුවන්ක මතු. කවරුවාරි කිව පණිින් හහි කියලා පිගන්න නැතිව ප්‍රතික්ෂප කරන්නත් නැතුව බුදුන් හස දාරන පිතිගල් පිගන්න නැතු ප්‍රතික්ෂප කරන්නත් නැව ධර්මවිනයට ගල්පල බලන්න කියලාන්නේ. එනිසා අපට මට හිතෙනවා සදහම් හමුවීමකින් තොරව. කර්ම මාර්ගේ හොඳේ එක හම්ම වෙන්න පුළුවන්. කර්ම විපාක ලැබෙන්ඩත් පුළුවන් යහපත් විපාක බඩ මිනිසුන් අතරහ දවියන් අතරට අන්නත් පුළුවන්. ්‍රහමයින් අතරට යන්නත් පුළුවන්. නමුත් ඒ බව ගාමී. කෝ බව නිරෝධය දම්මං දේශේති. බුදුන් වහන්සේ බව. පිස ධර්මදය සද්ධර්මයයේ බව නිෝධය පිස දේශනා කරන එකක් විය නො හැකිද සද්ධර්මය යනු බව නිරෝධය පිණිස දේශනා කරන එකක් විය නො හැකිද. මන්දයත් බවපච්චා ජාතති බව නිරෝධ නිබ්ානංකිල තමයිටික සූත්‍රලා ගට තිබෙන්නේ. බවය ප්‍රත්ථ්‍ය වෙනවා ජාති සඳහා බව නිරෝධ කොත්? ඒේ හිතනවා සද්ධර්මය යනු බව නිරෝධ කරන කර්මයයි. අන්න එය හමුුවීම මේ මිනිසුන් අතර කලාතුරින් කෙනකුට හම දුර්ලබ හමුවීමක් වෙන්න බැරිද පරම දුරල බෝගයන්න එක නේද එි ඔක් මොක කරන්න දන්නන සිල්ටිකිනවා භාව කරනවා මවපියන්ට පස්තරනවා චෛ්‍යදනවා පරවල් හදනවා බෝධර පනය කරනවා අින පින්ගන් කරනවා ලොකු ලෝක පින්කල් ලොක ලොක බෞද්ධි වැලුවවා. හොඳයි ඒක තුළ ඔුන් දන්නවාද බව නිරෝධෝ නි්බා නම් පාර නැති බව බව නිරෝධ කරන්ට කර්ම රැස් කරලා බැරි බව කීදනෙක් ඉගෙනගන තියෙනවාද කර්ම රැස් කළොත් විපාක හම්බ වෙනවා කර්ම සේකලොත් බව නිරෝධ වෙනවායි කියලා. එබැවින් මෙබඳු මාතෘකාාවක් ඉදිරිපත් කිරීමම් පිබඳව මනම් සතුටු වෙනවා මන්දයත් මටන අලිත්වතාවක් මේක මෙතැන මෙතන ඉදගෙන විස්්ස විග්‍රහ කරන්න පුළුවන් මේක මේසි වටේ ඉඳගෙන එදකට සන්දිනාගේ දැනුව තවදුරටත් පුළල් වෙනවා. එදකට අපට මේ කිසිදු ක්‍රියාකාරකමක් ගැන කතා කරන්න පුද්ගලවේචනයක් නෑ මේ සමාජ ඕන තරම් පුද්ගලය හපත්තා හැපත්ත තම තවන්ට කැමට පාසවී. අපි කතා කරන්න ඕන මේ සමාජය උපන්න අයතුර මේ සඳහා සකතාවක් හැකියාවත් තියෙනයයි නත්නම් හොය අය කං ඇහෙන කන යොෙන අවදහන යොෙන මෙ අහන්න හම් නහ එ අවධාන යො වෙන පිරිස්සිෝ. අපට කතා කර කිය හම්බෙන් ලැබන දරුණ දේශනාවක් කහල හෝ ඇන්න ගත්ත කියලාහෙ අහම්බෙන් ඇහෙනකොට එක වෙනස් දෙයක් තියෙන නිසා හෝ කිෂයම් සසර පුරුද්ධක ඔහුට අදාලාත්වයක් තිය සහුගේ අවධනයෝම් වේ නෝ රට නීතියෙන් කොටසක් හදනවා පවිින් විපාක ශස්වාසයෙන් කොටසක් හදනවා ඔය දෙකමත් නොසල කන පිරිසකුත් ඉන්නවා තව හාට මීටත් වඩා මේ මේ දෙක පහුකරන්න ආපුය සදහම් තුළින් ඊට වඩ සුපිරිමිනිසුන් බවට පත් කරනවා මින් සුන් බවට පත්රනවා ඔවන් රටරජාතයට ආගමට මොනවටවත් කැලක් කරන්නට ඇ සූරාකයම් කරන්න නැති මනුසත් උසස් මනුසක් ඇති අය බවට අවංකභාවේ තුළ ජීවත් දෙන්නාව අට බත්ක පත් බවට පත් කරනවා සද්ධර්මය විසින් ඒ ඒ සදහම් සරණ කරන ජීවත් වනායගේ චරිත කතාකිවල බැලුව නම් ඔවුන් කොතරාම් අවංකද දඒ වගේ මහිංසකද කියන කාරණාව ඔබට තේරේ වී. ඇයි ඇයි ඔවුන් අවංක වනේ රජුනේ අහිංසක වනේ ඇැයි. ඔබ කොහොම හිතාවිද දන්නේ නැහැ. මඟනං කල්පනා කරනවා ඔවුන් සම්පෝර්ණයෙන්ම කාමවිතර්ක ව්‍යාපාධවිතර්ක වහිංසාවිතර්ක සංසින්ද වූ බැවින්. තවත් තැනකට මයිනු. මිනිසා තුළ මිනිසා වෙනයි විතර්ක වෙනයි. මෙ විතර්ක බලවත් කරගන්න ගමනට බුදුහමේ අවාදෝනු නෑ. යන ඕන පාරක්තුල කාම විතර්කය හෝ ්‍යාපාත්ර්කෝ විනිසා විතර්කය බලවත් කර ගමින් අසහනයේ පීඩාව ආතතිය දුක හදාගන්න පළුවනි මි කරදරයට පත්වන්නේ මනිසා දුකට පත්ව වන්නේ මිනිසා නිසාන මේ විතර්ක තුනට එකතු ය නිසා බව කියන එක ඔන්න ගීළඟ පියවරේද බුදුන් වහන්සේ පැහැදිි කරනවා ඔබ ළඟත් මේ විතර්ක තිබෙනවාද ඔබ ඒවට අසු වෙනවාද ඔබවා සමග එකතු වෙනවාද ඔබඒ වට ප්‍රතික්‍රාදක්කනවාද කියලා ඔබ හතු ලගන්න කාම ටර්කය කියනවා ලෝබය මුල්කට ගත්ත ඕනම ක්‍රියාව ලියකට එක ධනය වෙඩ පුළුවනි නිවාස වන්න පුළුවනි තවත් පැත්තක් වෙන්න පුළුවනිනැත්නම් අරුණ වන්න පුළුවෙන් රූප සබ්ද ගම්දස පොට් ටබ කෝකත් අරමුණුරසයක් වසෙන්නේ ගන්නේ එතකට ඒමයි ලක බ්ඩ තින ද කියලා ඒ ඉටු කරගනීම සදහසියලු සීමයික්මවායමින් කාලය දනිසම කැප කරන්න ම තර්ගයට හු පුද්ගලික් කාමුක පුද්ගලයෙක් බවට පත්වනවා රාගාධික පුද්ගලීින් බවට පත්වෙනවා ඔවුන්ට එය තුළ ලැබෙන් නවු කෙටිකාලීන්න සැනසීම මොහොතක සැනසුම ටවුන් ගිජි වෙලා ගොදුර වෙලා ඒකනි වන කියල හිතනවාඇතකොට අන්න උුන්ට කඩසිරයක් කටුුණම් මේක තමයි සැප මේක තමාලා බන්න ඕන්න තවත් පිරිසක් ගොඩක නො විතර්කයක් එයට ඉට නොන විට සහ තමන් කෘචි පරිදිසි දු නොන විට එවිට අපිකට කියනවා ්‍යාපාද විතර්කය කියලාඒ මිනිසා නුසංසුන්කොට අවුල් පැත්තට මිනිස් ජීවිතය ගෙනනවා එවිට ජීවිතයෙන් සමුගණ්ඩ හෝ එල්ලෝ ජීවිතවසානය දක්වා වන්දනා ගාරගත වෙන්න හෝ එමත් නැත්නම් ඒ වැඩ ියුණු කරන තු දැවෙන මිනිසෙක් පෙන්ට සිද්ධ වෙන දරටත් මහකරාගේ හොත්ත හ අධදරන්නෙක් බවට පත් වෙලා ස ජීවිත මිනිස් ජීවිත තොර කරන ගහතකෙක් බවට පත්වනවා. දැන් මිනිසා වෙනයි විතර්ක වෙනයි. මිනිසා මේ විතරතුනට වහල්ග වෙලා තිරයක් හදාගෙන මේ විතර්ක භාවිතා කරන්නේෙක් බවට පත් වෙලා මේ විතර්ක කවරු හරි භාවිතා කරවවානම් ම කියන්නන්නේ ඔවුන්ට සදධර්මය හම වෙලාන එම කියන්නේ ඇයි මෙ පෙරධර්ම දේශනාව සඳහන් කළ පරිදි පහන සංඥාකන වචන පැහැදිලි කරමින් මේ විතර්කවලට එකතු නොවයකට න ප්‍රාණය කකි අප එකතුනක නම් වර්ධන සංඥාවන ඉන්නේ. අනර පුුණ්‍ය කරමයඇ තුළත් කාම විතර්කය භාවිතා කරන්න පුළුවනි. මෙමට ඒක්‍ර කාරග තු අතන්න යුද ද සහ දේවල්ර පුළ ්‍යා විර්කය යෙන් ොුව ර් කාර ක. එහට ගිහපම දේශපාලන භූමිය තුළ කුඩු ලෝකය තුළ ද පරා තවත් කියය නොවේ පාතාල් ලෝක තුළ විහිනිසා විතර්කය හොඳට රජයනෝ ඔවුන්ගේ විිනිශ්චය කෙලින්ම මරණයකමයි වෙන නීතික් ඔවුන්ට නෑ යරුද්ධවාධයා ගාතනය කිරීමේ නීතිය ඔන්න කළෑ නේති න ඔන්ට කවදා මොලයක් පෑදයිද සබ්බේ සං ජීවිතන් පියන් මේ උපන්න අයට යුත අවසානය දක්වා ජීවත්වීමට අයිතිය තියෙනවා පිළිගන්නවන ලෝක ඔක්කම. නවත් එම පිළිගන්න නෑන තම තවන් දරන මතේට අනුව තමන්ට එරෙහි වෙනකොට ඝාතනයේ සාධරණය කියලා එගුලොහිත්තනවා. නැහැ. සබ්බේ තසන්ති දන්්ඩස්ස එක එක පොදු දහමක් දඩුවමට කවුරුත් ඇති ගන්නවා. යීවිතයට ප්‍රේ කරනවා. එඉන්ද බුදුන් වහන්සේ වදාාරන්නේ න හනැයිය ගාතයේ. දර්ශපාටයක් ලෝකෙටම දෙින් දෝන එකක් පහර දෙන්නත් එපා ගාතනය කරන්නත් එපා තමන් උපාකට මොකද තමන් පහර කණ්ඩාකමැති නම් ගාතනයට අකමැති නම් අන්න අයත් එසේමය ලෝකෙ තුළ පේනවා දෙහෙම දහම ක්‍රියත්මකරෙනවා ය සකල මනුස ප්‍රජාවතුළම නැහැ පිළිගන්න අයත්තින්නවා ඊට වඩා එම් මත පිළිගන්නා ඉන්නවා නොම අප මෙ විග්‍රහ කරන්නේ එනම් ද මෙන්න මේ විතර්කතුනට හිරවෙච්ච හිරකාරෙ ඔබ මේ විතර්ක තුළ විනාස කරන්න මේවන් විිදෙන්ට බුදුරජාණන් වහන්සේ වදාාරණ දේ තමයි සදහම් කියලා කියන්නේ සද්ධර්මය කියලා කියන්නේ අපි කියනවන්නේ කන්නු විපාකන් තස්ස පහනායා චේතනා සුක්කන් සුක්කු විපාකන් තස්ස පහනායා චේතනා කන්න සුක්කන් කණසුක්කු විපාකන් තස්ස පහානායා චේතනා. කර්මක්ෂයකිරීමේ කර්මයකයන්න මේ කර්ම විපාක ශයකරන කර්මය. විපාක සෙවුන් කර්ම සයකළොත් විපාක තියෙන නෑනේ. එමනැත් නම් ප්‍රහණ ලිපෙන් න්නේ කාවිතර්කය ව්‍යාපාදය විනිසවිතර්කය ප්‍රහාණය කරන්න ඕනෑ. ප්‍රදජන සමාජයේ කවරුත් ප්‍රහණ ගන ගත්නෑ වර්ධනයම ඉග ගත්තේ. ඔවන් සියරු දෙනා අනුසෝතගාමීින්. එන් කියවන්න අප එහෙනම් බුදුන් වහන් සලිකර වදාලාවමේ සසරින් මිදෙන මග සදහම් හම නොවබැවින් තමයි අප මොන මනොහරි කර කරන්නේ හොඳ අයි සම්මත මොහරි කරමින් නිවන ප්‍රාර්ථනය දෙයක් බාට පප් කරලා ඉස්සරහින්තී ලතිනවා ඇතින්. අදහම වෙන්න ප්‍රාර්ථනා කරමින්ඉන්න. වර්තමානම හොතේ දී මේ විතර්ක ප්‍රහාණය කරන්න හෝ එමනත්ම මේ කර්මසය කරන්න හෝ මොකක්ද බුදුන් වහන්සේ අතට ලබා දෙෙන ආවිය ක්‍රමය ක්‍රමය අකවට එක එකක්ෙනට අදාල වෙනම ක්‍රමයෙකුත් නෙවෙයි. ක්‍රම කියයනවාන බොම තින්වාන ක්‍රම මේ කිසියම් ආකාරයක බැලීමේ සරණින් වැඩීම වෙනුවට සැයවීම සිදුවෙනවා පණත්ම වැඩීම වෙනුවට ප්‍රහාණය සිද වෙනවා අන්න ඒ ප්‍රහාණ මගේ අනකට හමුවෙන දේනේද සදධර්මය කියන ඩීම මගේ හවෙ සංසාරය ඒ ප්‍රහාාණ මගේ කෙලවර සද්ධර්මය හමුුව වෙනවාඒ මග යන්ඩෝන එකට උන්වහන්සේ තව මාර්ගයක් පෙන්වා වදාලා ඒකට කියන්නේ නෑ අනුසෝත ගාමී කියලාඒ පටිසෝත ගාමී මාවතක් ආපහු යන එකක්. එකට නම් කර්ම මාර්ගය ඉස්සරට යනක බුදුහම් වෙන මාර්ගය නොවයි සසරහම් වෙන මාර්ග අප හරිදි වෙලෝක හැ බහම ලෝකහරි සසර සැපහම් වෙන මාර්ගය අනුසෝත ගාමිත්තේ පටිසෝත ාමිත්ත වන තන් කර්මක් සකරන එක බුදු නත යන ාවත මේඒ බුදුන් කියන්න පිළිමේට ෝ පුද්ගල සරීරයට නොවයි ඒවත්තු භාර්තු වසින් ගැමරින් තේරුම් ගන්න එම කියන්නත් හේතු තිබෙන අ පිට කේතුල ධර්මී දකිද බුදු දකි ධර්මී දකිද බුදුන්දකි බුදුන්දකි දනවන්දකි ඒ බුදුන් පදයෝදරලත්ඉන්න සරීරයට නම් වඩ බෑණි අන්න දැම් පරම කියන එකේ තේරුම බලන්න අරවා දුර්ල බයි ඊට වඩා දුරල බයි පරම දුර්ලබෝ. අර තුන්න ලබා ගත්ත පුද්ගලයාට සදහම් හම වුණොත් පමණයි මේ අනුගුණන ඉපති වදාව තුළ අවිද්‍යා සංකාරවෙනුවට අවිද්‍යා නිරෝධයක රන්න පුළුවන් වෙන්නේ. එය කුමන අර්ථයකන්ද තිබිට ේතුළ අරුත් ගන්නවා ඇත්තේ. මාදකිනවාර්ථ ගණනාවකින් තිබෙනවා භගම ඉතිපදාවට නමක් දෙනව උන්වහන්සේ ප්‍රමාදය. බුදුනති යන පාරට අර්ථයක් දෙනවා අපමාද විහාරී. දුකගාමි නිපරිිපදාවට උන්වහන්ේ අර්ථයක් දෙනවා අයෝනිසෝ මනසිකාරය. දුක්‍රනිවද ගාමම් ප්‍රතිපදාවට අර්ථයක් දෙනවා යෝනිසෝ මනසිකාරය. සසරට යන පාරට නමක් දෙනවා අනුසෝත ගාමී. ප්‍රාණ මාර්ගයට නවත් දෙනවා පටිසෝත ගාමී සතර ඇවිදින මාර්ගයට නමත් දෙනවා සංස්කාරයන් නිත්සුකා ආත්මවාසයෙන් බැලීම පිපල්ලා සුත්‍ර පෙන්න්න සත්තා ගච්චන් සංසාරෝජාති මරණ ගාමනය කියලා සද්ධර්මයට යන පර නමක් දෙනවා නිදුක්කා නාත්වා වසයෙන් බැලීම මේ හැමයකෙන්ම පෙන්නන්නේ එකම දෙයක් තව කියනවා අසහියෙන් කටයුතු කිරීම නම් වූ ප්‍රමාදය සිහියෙන් කටයුතු රීම නම් වූ අප්‍රමාදය ඔය ඔය නම් දෙක තමයි තිිපිටකේ පුරා සූත්‍රල තව විධාකාරයෙන් පැහැදිි කරලා තිබෙන්නේ ඔබට මේ සියල්ලම ඔදැ ගන්නට ඔරනෑ අපි සියල්ල තේරුම් ගැනීම තුළ එකට ගලපන්න එක තේරෙන නිසා එකකින් ඉගෙනගන්න මේ මොහොත වෙන්න ඕන මොකක්ද ඔබේ ජවිත මේ මොහොතේ වෙන්න ඕන මකක්ද ඔබ අනුසෝත ගාමී ඉන්නම් පාපකර්මයක් පුුණන්න කර්මයක් ධානකර්මයක් රැස් කරමින් කාම විතර්කයට ව්‍යාපාදිි තර්කයට විහිංසා විතර්කයට එක තුවමින් පිස්සු නටමින් ඉන්නවා පිස්සුනටනවා කියලා කියන්නේ මේ පෙන්න්නේ අ පුතක් ජනාවම් මත්තකෝ කියන්නේේදී එක තමයි බුදුරු ඇති සමාජයේමිනිසුන් කරන දී. බුදුරජාණන් වහන්සේ ඔබට එවෙනුවට වර්ධන වෙනට ප්‍රහාන අනුසෝත වෙනුට පටිසෝත ප්‍රමාද වෙනට ප්‍රමාද මෙහෙමයි කරන්නේ කියල පෙනන තිබෙන වශන ත්‍රිට රාම පවතිනවා පොත් පත් ගනවත් ෝක ලංකාව පවතිනවා කිය. ම ින්ඩෝනැ කියලත් කියනවා කෝ එතෙන්ට අවතීරණය වෙලා පිළිපන් වෙලා එක කරන්න මේකයි කරන්න ඕන කාරණය කියෙන තැනට අවතීරුණණයකීද නාදඉන්නේ මොක දි කරන්න ඕනෙ කියලාහන්න තරු ගත්තේ නැති බව මන හොත්‍රම දන්නවා හැබයි තේරුම් ගත්තය මොක දබි කරන්න කියලාහන්න මෙලහටත් භාගයක් තුම් කාලක් ඔොය දේවල් කරලායින්නේ එමයි ඒක ඇත්ත සිද්ධිය අන ඔබටත් තවදුරටත් සවන් දෙය ඔබටත් මේ ඔම පුරුදුවෙලාතයන කිරීමක්න ලෝභ කිරීම දේශ කිරීම බෝහ කිරීම වෛර කිරීම බාවනා කිරීම කිරීමක්න ක්‍රමවලි නොත් කරන්නේ කිරීම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අවේරෙන් නච්ච සම්මන්ති වෛර නොකිරීමෙන් සංසින්දී අක්කෝ දේන ජිනේ කෝද මොකද මේක තේරුම අන නොකිරීම මේේද වෛර නොකිරීම ක්‍රෝධ නොකිරීම කළමේද පෙන්නන්නේ අ අපමාද කෙනකින් පෙන්න්නේ ප්‍රමාද නොවීම එදි මේ අර්කරණ වැඩේ නොකිරීමක් නේද මෙතියෙන්නේ එවනට කො තේරුම් ගන්න මොන තරම් හන්සිවෙන්න සිද් වෙන්න ද අපට එ වදාලා අරුත්ත කතටනද ක්‍රියාත්මක වෙන්න කොහොමද ක කියල එරුම්ගන්න කොතරම් සිවුම් ඥානයක් ඔස්ස එන්න වෙන්න ඇ්ද පීනන්න පුරදුනැම් පසනම් අමාරුනෑ නමුත් පීනන් පුරදුුවෙන්නවරට කොචට අමාරදුව වතුර වර පෙවයි ගිලෙයි මැරෙන්ඩයින පුරදුනැම් පස්සේ ගැමුරුනෑඒ වගේ එනිසා බුදුවරු මේ ලෝකෙට හෙළිකර වදාලා ව මනිසා විසින් මතමන් අනුගමනය කළුතු උපක්කම සීලිත්වයක්. අනිවාරය බො හැමදිනටම උපක්්‍රම සීිත්වයක් අනුගමනය කරන්නෙනවා නිකං දෙ නෑ කවරුත්මයක. ්‍රසාමානයෙන් කියැන පිනට කියලා. පිනට ලැබන්නේ නෑ. නත් ඔබ කියන පුුණ්‍යාවිි සංකාරය උපයෝගිවෙන්න පුළුවන්. අන්න? වි ඔබ මේ චිත්ත අභ්‍යන්තරයට කාමගි තර්ක ව්‍යාපාදිි තර්ක විහිංසා විතර්ග එක කොරන්න පාර මාරයගේ බවගාමී එමයි නො කරන් දෝන මේක සාමාන්‍යයෙන් අනුසෝතගාමී පිසෝත ගමීයකිවට වතන පාඩන් කරන්න අතර වෙනවා එනිසා ම මේක දළතින් වතනයක් වන එකතුවීම සහකතු නොවීම පිකට යොදනවා ඔබ කරමින් හිටිය නිත්‍ය බලන්ඩෝනා අනිත්‍යය හැබයි ආත් ඔබ පාඩන් කරගත්ත කෙස්සලලා නිත්‍ය බලන්න අපා මල්ලන නිත්්‍යය පංපාදානස්කන්දය අනිත්‍ය බලන් තියන්නේ කෙස්සලලා නිත්‍ය ලන්න කිය ඇයි බුදුන් වහන්සේට පංචිපාදානස්තන්දය අනිත්‍ය ලට කියන් වදාරන්න සිදුව. අනන්ත සංසාරය සමයේ ජීතය පව්තුල පිනතුළ ධ්‍යනෙ තුල නිසා පං්චු පාදානස්කන්ධය නිත්‍යකොට ගත්ත නිසා කවරුත් ගත්තගෙනෙක් නැවතනෙ කරන වැඩේට කියන නමක් බවතේරුන් ගන්න. එකතුවීමට කියනමට නිත්‍යසුකාත්මය නිසා නිවීම වැහිලා සසර හැදෙනෝ. පුස් සතර හැදෙනෝ පිුත් සර ධ්‍යානු සසර හදෙනවා නිසා අවිද්‍යා සංකාරයක් මේ මොහොතේ සිද්ධ වෙනවා. එකතුවීමෙන් සිදුවන මේක අවිද්‍යා සංකාරය මේ හැනුේ අවිද්‍යා සංකාරයක් ගන බදුරු සත්්‍යහෙල් කරලත එරුගන් ඇතතාක් කල් මනුස්සය දන්න සර හදන්න පවිනුත් හදන්න දන්න පෙනුත් හදන දන්නවා ධ්‍යනත් හර දන්නවා සරින් විිදෙන්ඩ දන්නේ නෑ මොකද සසර හදලා මිදන්න බෑ ඒක සද්ධහර්මයට යනම් බාර හදන පාරනවෙයි. අවිද්‍යාසන්කාර වවිෙනුට එෙන්ට වි්‍යායමුතිකන පදෙන්න්ඩ පෙලක්තියන. සුද න මද පච පාදන කන්ද තු න් ද පචි පාදන කන්ද කියනක ඇහහි නේ නාතේ දිවේකයි සැම රියෝ ක ය නැවත නොත හටගන්න ක්න ඒකෙද බලන් ෝන ක්නේ මං හිදනන්න පචිප ා න ද කියන උප න් තක් උපන් නම් ්‍යාදී තක් ක උපන් හි ක් ත ර. පසුගේ ධර්මතිශ නා ගනාවක ම ඔබට මේක මතක් කරනවා. න් වහන්සේ අනුත්තිෙන් හඳුවාදනවා අ අපබට මේ සඳහා උදව්කරගත හැකි කෙනෙක් බේජවිත එකතු කර ගන්න කියලා පුද්ගලයෙක් නොවෙයි සති සම්මා සති. ඒ අර්මයි බාර දෙන්නේ මේකට එකතුන වීන්ඩ ඔබට තනයෙන් කරන්න බෑ ඔබ යක රගරත් ැති උද ්‍ය වාාවිත ලෝබෙට දේසට මෝහට එකක්තු ල ජීවිත නාගත්තේ අත් නැතුව වෙන්නන්නේකුල් නැතුව ඉන්න රෝහලේ ඉන්න පරලෝගයේ ධනය විනාස්ස වෙලාතිබන්න. ඒ එකතුීමේ ප්‍රතිඵලයනේ විදුවනෝ ඒ පිළිම තන්තර පෑ දහක්කතර ම කියයි කියන්න ප වාඩි ලා විදවන්දගින් ඔය වස ීමක් නැතු කරගත්ත කාරණවා. ඉන්සා මාදකින්නේ මහ විසාාල දෙයක් නොව නමුත් අදාළ තැනට ආහොම මේ කරපුහම මේක වෙනවා නේද මේ නේද මාර්ගය කියලා පැහැදිි වඋුණහම යාටයක රහ වැටෙන්නේ. යපාරෙක්රන් ගහම ලාබේ දැනු හම ලාබේ සතු ලාබී සතුටරින් එක දියුණු කරන්න බලන නොනේ අලා බවුණ නම් හල නිකං න්නවානේ වගේ සද්ධර්මයට පැමිණීම සම්හදිි්්‍ය තුළ සද්ධර්මයට පැමිණීමේ ලබන්න වස්සුවේ ලෝකෝොත්තරසුවයේ ඉවවැට එනකොට මේ පාරි ගයාාමනම් මේ හම්ේ බුදු හම්බේෙනවා කල තේරේ වී එනං ඔහුට සතිය පාවිච්චි කරමින් එකතු නොවෙන්ද මුණුවට එකතුන වෙන්නද කාමවිතර්ගයට ව්‍යාතිකය විහිංස විතාර්ග පංචි පාදානස්කන්දයට එකතුුණොත් සසර හද නො එකතුනනොත් එයා මියනෝ එයා මේ අම බුදුන් වහන්ත වධරනවාත් තෝක තෝකං කනේ කනේ ටිකක් ටිකක්ෂණයක්ෂනය අපවාස අක්ෂේ කර මාර්ගය අප දුක්දනව ච ත්‍යන්තේ පවතින්වා අප හදගත්තවු ලෝ මුලේ දේ ූලේ මහ මූලේ මුලති ොයන් ැරිවුණට මෙතන් ඇැවිදි බලවත් ඇැතේ බලවත් කරන්නේ අපි මේක සක්තිය දීම දැන් බලවත් නොකරීමෙන් යට බැලුණනෙක් උුලම් බහින් නසේ බහින කලාවට යන්න සිද්ධ වෙනවා. මේ සෝවාන්සිට අනාමගේ දක්කාම ෂය මාර්ගයයි පෙනවා තුනී කරනවා කියලා අන්න සද්ධර්මය හම වන මාර්ගය පරමුදුරල බවෝ මේ බුදුසමේ නමින් පවතින ඉගැන්ුවීම විශාල ප්‍රමාණයක්තින් රටක තුලිුත් ොට මේක තොරගන්න පුලුවන් වන්නවෙනවා පෙනත්තාගම් ගැන කවර කතාද බුදුසාමයම කොතරම් පැදිලි කිරීම් තිබෙනවාද. ඒ ගුරුකොලයන්ටයි ඒයි තේරුම් ගත්තා කාරයට අනුවවා. ඒතුරොනිුත්තට ඔබට විස්්වාසාන ගමි පපති පාක්තුල පතිවල ලබෙනව ප්‍රති්‍යයක් ව ඩෝන කවරුත්තිවට කලා හරියාන්නන. එසේ මේ සියලූම සූත්‍රෝල පෙන්න්නවු පටිසෝත ගාමි ප්‍රිබදාවහා බද් වෙන්ඩෝන ගැල පෙන් ෝන ගැටෙන්න්ඩ බෑ මොකද බුදුර විලිකරපු සත්වයට ගැටුම් තියෙන්න්න බෑ පරස්පර විදෝධතා තියන්න බෑ එම අන්තන පරස්සර විද ඇත් න ඒ පාලිය සිංහලට පරිවර්තයක ද ගන්නපු අු අරුදගැවීමේ දෝසයක් කරු හම එකට කිසිවටත් බුදුරු වැරදිිකාර වෙන්නේ නෑ. අදයත්. සරජතා ඥානයකින් ප්‍රත්්‍යක්ෂඥානයකින් අවබුධ කරගත්ත ඥානයකින් දේශනා කළේ කටපාඩවෙන් දැනගර නෙවී ස අභ්ඥාය සච්චිකත්වා අප වගේ අප බදදුන් වහස ගැන්නෙන් පිළිබඳ අම්මාල්ත්‍රේනවක් තරම්වස් සැකයක්ක් ළමාකාලද ලබ තිුරනෑ එෙන්නෙ තවුරුුණණ අරුණාම් ඔබටත් මේ බුදුරන්ගේ ඉගැනීම පළ දායි කියල හිතන්න විශ්වාස කරන්න නොවෙන්නේ ඒක නොවන නිසා වනකතිබුණට ඒ ක්‍රාකාරිත්වය නොවනි සාතමයි සිද්ධන වෙන්නේ එක වෙන වනං අනිමාරයෙන් සිද්ධ වෙනවා. ධර්ම හැර වවවා තරතුගේල්ලෝ හිස්නය කියලා බුදුන් වහන්තේ වදාරාණය හ බුදුන්වහන්ත වදාරණ උන්වහසේ බුදුතැන්ටන් සරිර අහරන දක්වා යමක් වෙනවා කියලා කිවත් වදාලොත්ක වෙනවා කියලා. වවෙන්න නෑකිවත්ව ව නෑ කියලා. වෙන. නිරොලු සහම් අනුගමනය කරනව ධර්මවිනියක්ති වෙන වනං. දම්මවිනේ අප මත්තව වවියස්සතති පහය ජාති සංසාරන් දුක්ක සංකරස්සති මේ බුද්ධෝොත් පාදේයට නැත්තම් මේ ජීවිතයට මේ මිනිසුන්ගේ ලෝකයට වර්තමානයට වලංග විය යුතුයිඒ කිසිුවටත් බුදුන් වහන්සේගේ ගැනීම සග ගටින්න. අදාළ කරනු තේරුම් අර්ගන ඔන්න සදහම් හමුණොත් විතරක් මේ පටිසත ගමිතය යන්න පුුවන් මේ එකතු නොවීම කියන වචන අනිතති කෙන වන වාවිත කරන්න කොඳ කිය ගැමට හදාර මසැදීමට ේතුවේවා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව වසන් කරනු ලබෙනවා මෙම උතුම් ධර්මදේශනය සඳහා සැයි දාකතය දනු ලබන්නේ ගිනිමල්ලගහ සේනටේලෙස්ස අධිපති ජ ජිනීතා ඉන්ද්‍රානිි මහත් මේසාහ ප්‍රේම දාස සේනාපති මහතා විසිනි වචන හරිකිල මංහිතනවා මටනම් විනීතා කරවතනයක් කරන් ජිනිතා කරෙන නමේ අහල නෑ නමුත් හරිකිල මංහිතනවා. වැරදුනානම් සමෙන් මුදරණ දෝසයක් වෙන්නන්නේ ති ද විසේ දෙෙම්බර් ම ස ොස්සනඳන ජන්මදනේදුන ජිනිත අන හරි ඒනම තමමාතිනේ ජනිතතා ඉන්ද්‍රාණ මහත්මගේ ජන්මදිනය වෙනුවෙන්. මෙම උතුම් ධර්මදේශනේසිදු කරු ැබේ එතුමීටත් පෙම්දා සේනපති සාවාමයාට තිලනි ේනපති ද න ඉුර ලින්ග පතතුවන් ව හැරදි න ්‍රාසහ සායයක් ඇති මනු ්‍රා සේල ගී ියකරහ. හත්ම බවදමතත්ස්ත්්‍ය බෝධ සරද්‍රිමාකරන පිස මෙමකුසේ හතු පරමිතාවක් වේවා විශේසෙන් ඔබතුමයට ස්වභූපන්දිනයක් වේවා. නිදුක් රෝගී සුවපත් සදහම් හමුවෙන. අරන්්‍යවාසේවැලවස බණඩාර්ගම චන්ද්‍රාත හිමියන්ට නිරෝගී ස සහ මේ බවදීම මාග පල ලබා සරකතර නිතරවීමට මේම පුුණනිිස යාආසිරවාාවයක් වේවා. තෙ සැබරමසේ කොස්්සන දින සිදුවන ජන්මධනය සැමරු බිනුර කොට්ට හච්චි පතනුවන්ට. කඩුව තොටගමුව ව විනිතා හා දයරත්න පවලේ සැමට බඩාගම උදදුකට වගේ. ස යාලත ඇතුළ කොට හච්චි පව්ලි ෙමට ඩාර්ගම උන්දගට දින වලිමුණි හා තිසර වලිමුුණි පුතුන් දෙදනට කල්තර දොලන් ගඩට කජුලන්දවත්තේ W චන්ද්‍රවීර හා චන්ද්‍රකාතතිය තුළ පවලේ සමට බලපිටියේ ගොරොක්ගටවිනිතා වනිතා අයිරංගනී හා අනිල් සොයිසාඇතුළු පවලි සැමට ගහ පි රත් රහ තු රි ඇතු පවලේ මට රෝ චර ජීවන සවතුම් ධර්ම ෝ ද පිස ම ික්ුසලගේ හේතුවා නවේවා. එ ස පහල ප ල සපත් ආදරන පියාන්ට හර ට පරල සත් එ මලාවති ආදරනී මෑනියන්ට ප්‍රමදාසේනපති හතාගේ දෙ මවපියන් පරලො සපත් අරණියල් සේන පති හ එම්ලුසි හාමි මෑනියන්ට. සෑම්පීට සේනාපති අයිට සංසාරකත ගණන ඇති දෙ පාර්සයේ සියල ඥාතීන්ට කොරනාවවරෝගෙන් අකාල මීගී ලක්කසිල සියලුදිනාට ලැබූ පරලෝජීතය සූපත් කරැනීමට ධර්මදානය ජනතවන්ාව පුුණිකසලේ හෙවාවස නාවේවා. ගෞන දේකන්වවාන්සිරින්තුක් රෝගී චිරජයවන ලබේවා ලොවෙලා ගත් ්‍රෝබිය දුරුවේවා සැමගේ ජීවිතා රක්ෂාවේවා සූපත්වේවා. සමහර පැතුම් සරසියක් වලංගු නෑ. එඒේත් ඔබගේ වාක්‍යෝක්කම කියවවා වටික් මේ අගකොට සගෙනතේ අවබෝධයක් ලබාගන්න හැමෝටම හැම දෙෙනනටම පින් දෙෙන්න්න පුළුවන්කමක් නෑක කියන අපේ පැදිිර ලවවා. එඒවගේම ඔබ පැතුව යහපත් ඇතුම් හපලක ගැති සැපපුරුන් පලවේවා සහූ පන්දියක් වේවා. පැතු පරිදිමේ සියලු දෙනාටම සද්ධර්මය හමුවීමේ පටිසෝත ගමි පටිපදාව තුළ නිවන සැනජවිතය හම ඒවායි පද ප්‍රාර්ථනා කරනවා. සබ්හිිතව වදජන්තු, සබ්රෝගෝ විිනස්සතු මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරවන් සරණයි මෝහහයෝ නි්හාන.